Ay Bhavan, ඔබට සුබ දවසක් වේවා. 2024 ජනවාරි මාස 21වෙනිදා සිට ජනවාරි මාස 27වෙනිදා දක්වා සත්‍ය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube channel'ı subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මිදුන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි ඔබගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට අලුතින් වැඩ කටයුතු ඇරඹීමට සුදුසු කාලයක් වන බව පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට යහපත් කාලයක්. මිල මුදල් ලාභ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. කලක් අමනාප වී සිටි කෙනෙකුගේ යම් මිත්‍රතාවක් ඇතිවිය හැකි බව පෙන්නුම් කරනවා. ගේදර පැවති පිළිවෙල වෙනස් කරන්නට සිතනවා. එසේම මෙම කාල පරිච්ඡේදය තුළ දේපළ ලාභ ලැබීමට නියමිතයි. ගනුදෙනුවකින් නිදහස් වීමට හැකියාව ලැබෙනවා. සතුරු කරදර තිබුණේ නම් ඒවා මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. ගමන් බිමන් සාර්ථක වනවා. පවුලේ වගකීම් වලදී මූලික වීමට සිදුවනවා. මතුවට ප්‍රයෝජනවත් අය ආශ්‍රිත ලැබෙනවා. ඉඩකඩම් හෝ නිවාස කර්තරයක් ඇතිව තිබුණේ නම් එයින් නිදහස් වීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. සති අගදී බලාපොරොත්තු අදහස් සිටවන බවක් පෙන්නුම් කරනවා. පුණ්‍ය ගමනක් යෙදිය හැකි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දින ලෙස සඳුදා දිනයද, ශුභ වර්ණය ලෙස සුදු පැහැයද, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ මානසික ප්‍රබෝධය වැඩිවන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ආර්ථික අතින් ශක්තිමත් විය හැකි බවක් පෙන්නුම් කරනවා. පෙර පැවති ණය ගෙවා දැමීමට හැකියාව ලැබෙනවා. දේපළ සම්බන්ධ ලැබීම් සහිතයි. එම කටයුතු වලටද යහපත් කාල පරිච්ඡේදයක් උදව් වන බව පෙන්නුම් කරනවා. පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීමකට අවස්ථාව යෙදෙන බවක් පෙන්නුම් කරනවා. මානසික ප්‍රබෝධය වැඩි වන්නට හේතු ඇතිවනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට යහපත් කාලයක් උදා වනවා. අලුත් උසස් දේවල් වෙනත් විෂයන් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් බාධා පැවතියේ නම් ඒවා ඉවත්ව යන බවක් පෙන්නුම් කරනවා. මවට යහපත් වන අතර එම පාර්ශවයෙන් විශේෂ ලැබීම්ද සහිතයි. සති අගදී අන්‍යයන් සමග කරන කතාබහේදී කල්පනාකාරී වන්න. මන්ද වචනය නිසා අනවශ්‍ය ගැටලු පැටලි ආදිය නිර්මාණය විය හැකි පැවිණි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දින ලෙස සඳුදා දිනයද, ශුභ වර්ණ ලෙස සුදු පැහැය සහ නිල් පැහැයද, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට පවුලේ අය සමග ගමන් බිමන් වැඩිවන බවක් පෙන්නුම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබට රැකියා කටයුතු සම්බන්ධයෙන් තබා තිබූ බලාපොරොත්තුවක් ඉටුවන බව පෙන්නුම් කරනවා. අතපසුව තිබූ වැඩ කටයුතුද නැවත ආරම්භ කර ගැනීමට හැකියාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයගේ ඒ සඳහා ඇති උනන්දුව උත්සාහය වැඩිවන අතර විවිධ සාර්ථක තත්ත්වයන් පෙන්නුම් කරනවා. අලුත් දේවල් ඉගෙනීමට සිතනවා. පවුලේ අයත් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව යෙදෙනවා. තමාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් යම් මුදලක් වියදම් කිරීමට නියමිත දවස් වන අතර ඒ සඳහා වියදම් කිරීමේදී බොහෝ කල්පනාකාරී වීමට සිත තබා ගන්න. මෙතෙක් අස්ථානගතව තිබූ දෙයක් නැවත හමුවීමට නියමිත කාලයක්. සති අගදී විවාහ සහකරු හෝ සහකාරියට අසනීප විය හැකි බවක් පෙන්නුම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බදාදා දිනයද, ශුභ වර්ණය ලෙස කොළ පැහැයද, ජය අංකය ලෙස අංක 5ද යොදා ගන්න. කටක ලග්නය.
කටකලක් නෙන්න උපන්න ඔබගේ අදහස් සඵල වන බවක් පෙන්නුම් කරනවා. කටකලක් නෙන්න උපන්න ඔබට මෙම සතිය යහපත් වන බවක් පෙන්නුම් කරනවා. විනෝදජනක දෙයට සිත ඇද යන දවස් වන අතර පවුලේ අය වෙනුවෙන් එවැනි යමක් සංවිධානය කරන්නට හේතු යෙදෙනවා. සිත ඇතිවන අදහස් කෙසේ හෝ ක්‍රියාවට නන්වන්නට උත්සාහ කරනවා. පැරණි ණය මුදලක් කවපසු ලැබිය හැකි දවස් බව පෙන්නුම් කරනවා. තමන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙස මහන්සි වීමට සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. නොසිතූ ගමන් බිමන් යෙදීමට හැකියාව ඇති නිසා ඒ සඳහා පූර්ව සූදානමින් සිටීම යහපත් වන බව පෙන්නුම් කරනවා. පැරණි මිතුරෙකු මුණ ගැසෙන කාලයකි. නිවසට අලුතින් යම් යම් දේ එකතු කර ගන්නට ලැබෙනවා. සමාජ සේවා කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව තවනවා. වැඩිමහල් සහෝදර සහෝදරියන්ට යහපත් කාලයක් ගතවනවා. ඒ අයගෙන් උදව් උපකාර හිමිවනවා. සත්‍ය අගදී ශරීර සනීපේ පිළිබඳව සැලකිලිමත් වන්න. කඩකලක් නෙන්න උපන්න ඔබගේ ශුභ දිනය ලෙස සඳදා දිනයද ජයවර්ණය ලෙස සුදු පැහැයද ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. සිංහලග්නය සිංහලග්නයෙන් උපන්න ඔබට මංගල යෝග ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කරනවා. සිංහලග්නයෙන් උපන්න ඔබට ආර්ථිකය සහ රැකී රක්ෂා කටයුතු අතින් යහපත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා. නව රැකියා බලාපොරොත්තු තබා ඇති අයට ඊට අදාළ යහපත් පණිවිඩ ලැබෙනවා. මංගල යෝග ක්‍රියාත්මක වන කාලයක් බැවින් තරුණ තරුණියන් අතර ආදර සම්බන්ධතා ඇතිවනවා. එසේම විරුද්ධ පාර්ශ්වයේ සැප සහකාර සැලකිලි හිමවන දවස් වන බවක් පෙන්නුම් කරනවා. නිවසේ අලංකරණය පිණිස යම් වැඩ කටයුත්තකට අත ගැසීමට සිදුවනවා. ස්ත්‍රී පාර්ශ්වයේ කෙනෙකුගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් එය ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ප්‍රමාද වී තිබුණු වැඩ කටයුතු ඉක්මන් වීමට පටන් ගන්නවා. වස්තු ලාභයක් හෝ තෑගක් හිමිවිය හැකි දවස් වන බව පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට යහපත් වනවා. සතිය අගදී හදිසි ධන ලාභ ලැබීමට අවකාශය පවතිනවා. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ ශුභ දිනය ලෙස බදාදා දිනයද ජයවර්ණය ලෙස කොළ පැහැයද ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. කන්‍යා ලග්නය කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට බලාපොරොත්තු වූ මුදලක් ලැබෙන බව පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට අතපසු වූ වැඩ කටයුතු කිහිපයක් නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා. අසනීප තත්ත්වයක් තිබුණේ නම් සුව අතට හැරෙන බවක් පෙන්නුම් කරනවා. ඉගෙනීම් සහ ඉගැන්වීම් සාර්ථක වනවා. කාලයක පටන් පැවති බලාපොරොත්තුවක් ඉටුවන අතර යම් ජයග්‍රහණයක් ද හිමිවනවා. දූ දරුවන් කෙරෙහි වැඩිපුර අවධානය යොමු කරන බවක් පෙන්නුම් කරනවා. පැරණි ණය මුදලක් ආපසු ලැබෙන බවක් පෙන්නුම් කරනවා. එසේ නොවුනහොත් බලාපොරොත්තුවෙන් සිටි මුදලක් ලැබෙනවා. රැකියා හෝ ආදායම් මාර්ග පිළිබඳ තබා තිබූ බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට හැකියාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට යහපත් වන අතර වැඩිහිටි අයගෙන් ඒ සඳහා විශේෂ උදව් උපකාර හිමිවනවා. ගේතුර යාන වාහන ආදී දේපළ සම්බන්ධ වැඩ කටයුතු වලදී කල්පනාකාරී වන්න. කන්‍යා ලග්නයෙන් උපන්න ඔබගේ ශුභ දිනය ලෙස සඳුදා දිනයද ජයවර්ණය ලෙස සුදු පැහැයද ජය අංකය ලෙස අංක හයද යොදා ගන්න. තුලා ලග්නය තුලා ලග්නයෙන් උපන්න ඔබට නොසිතූ ධන ලාභ වාසනාවක් පවතින බව පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන්න ඔබට හදිසි හෝ නොසිතූ ධන ලාභ ලැබීමේ වාසනාව උදාව පවතිනවා. බලාපොරොත්තු සහගතව සිටි ගමනක් යෙදෙනවා. ශරීර සනීප ඇති වී සිතට ප්‍රබෝධමත් ගතියක් දැනෙන්නට පටන් ගන්නවා. දරුවෙක සම්බන්ධයෙන් සතුටුදායක දෙයක් සිදුවනවා. එසේම දරුවන්ගේ ප්‍රයෝජනවත් දෙයකට සැලකිය යුතු මුදලක් වැය කරන්නට සිතන බවක් පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂයෙන්ම යහපත් වෙනවා. දියුණුවට හේතුවන විශේෂ කරුණක් ද යෙදිය හැකි කල පරිච්ඡේදයක් බව පෙන්නුම් කරනවා. පවුලට අලුතෙන් කෙනෙකු එකතු වන ආරංචියක් ලැබෙනවා. ආදරණීයන් සමග දිග ගමනක් ඇතිවනවා. පැරණි ලියකියවිල්ලක අවශ්‍යතාව හදිසියේම ඉස්මතු විය හැකි බවක් පෙන්නුම් කරනවා.
සත්‍ය අගදී වියදම් කිරීමේදී කල්පනාකාරී වීමට සිහි තබා ගන්න. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණ ලෙස නිල් පැහැය සහ රතු පැහැයද, ජය අංකය ලෙස අංක එකද යොදා ගන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ගරු සැලකිලි ලැබෙන බවක් පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සතියේ සුභඵල සහිත බවක් පෙන්නුම් කරනවා. උරුම හිමිකම් ලැබීම හෝ ඒ පිළිබඳව කතා ඇතිවනවා. නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීම හෝ විවාහ යෝජනා ස්ථිර වීම සිදුවනවා. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් කාලයක් ගතවනවා. විරුද්ධ පාර්ශවයේ ගරු සැලකිලි වැඩිපුර හිමිවන දවස් වන බවක් පෙන්නුම් කරනවා. මුදල් පිළිබඳව ඇති වී තිබූ ගැටලුවක් නිරවුල් වනවා. සතිය මැදදී රැකියා ස්ථානයේ සිත් නොසතුටකට පත්වන ආකාරයේ යමක් සිදුවේ හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් කටයුතු කරන්න. ශරීර සනීපය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාද ආශ්‍රිත ආබාධයකට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. සතිය අගදී ආගම දහම පිළිබඳ සිතේ භක්තිය වැඩි කරන බවක් පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳුදා දිනයද, ශුභ වර්ණ ලෙස සුදු පැහැය සහ රතු පැහැයද, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට වාස්තු ලාභයක් හෝ තෑගක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට වාස්තු ලාභයක් හෝ තෑගි හිමිවනවා. ගොඩ නැගිලි වැඩවලටද සිත යොමු වනවා. රැකී රක්ෂා පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඉටුවන බව පෙන්නුම් කරනවා. අතපසු වූ වැඩ කටයුතුද ඉක්මන් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉගෙනීමේ කටයුතුවල නිරත වී සිටින අයට එම අංශයේ සුභ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි බවක් පෙන්නුම් කරනවා. නිවසේ වැඩි දියුණුව සඳහා මාර්ගයක් විවෘත වන තවස් වන බවක් පෙන්නුම් කරනවා. සතුරු කරදර තිබුණේ නම් ඒවා මගහැරී යනවා. ශරීර සනීපය ඇතිවනවා. වැඩ කටයුතු සැහැල්ලුවෙන් කිරීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අන්සතු දෙයක් හිමිවීමට ඉඩකඩ පවතින දවස් වන බවක් පෙන්නුම් කරනවා. සතිය අගදී තීරණ ගැනීමේදී දුරදික සිතා බලන්න. විදේශ කටයුතු සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තිබුණේ නම් ඒ ඉටුවීමට ඉඩකඩ පවතිනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණ ලෙස කහ පැහැය සහ රතු පැහැයද, ජය අංකය ලෙස අංක තුනද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට මිතුරන්ගෙන් නොදව උපකාර හිමිවන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට දියුණුවට හේතුවන කරුණු යෙදෙන බව පෙන්නුම් කරනවා. සිතේ පැවති බලාපොරොත්තුවක් ඉෂ්ට වන බවක් පෙන්නුම් කරනවා. අදහස් කෙසේ හෝ ක්‍රියාවට නන්වන්නට උත්සාහ ගන්නවා. අලුත් මිතුරු හමුවකට සහ මිතුරන්ගෙන් නොදව උපකාර හිමිවන තවස් වන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට වඩාත් යහපත් බවක් පෙන්නුම් කරනවා. රැකී රක්ෂා පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඉටුවන බව පෙන්නුම් කරනවා. පෙර පැවති කරදර තරමක් දුරට හෝ මගහැරී යන කාලයක් වන බව පෙන්නුම් කරනවා. කාලයක් නොදුටු මිතුරෙකු මුණගැසෙනවා. දීර්ඝ ගමනක් යෙදිය හැකි බැවින් ඒ සඳහා කල් ඇතිව සූදානම්ව සිටීම යහපත් වනවා. රැකියාවට සම්බන්ධ අලුත් දේ ඉගෙනීමට අවස්ථාව යෙදෙනවා. ගේදර ඉඩකඩම් ආදී දේපල කටයුතු සම්බන්ධයෙන් තරමක් අගන සතියක් වන බව පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳුදා දිනයද, ශුභ වර්ණ ලෙස සුදු පැහැය සහ කහ පැහැයද, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ස්ත්‍රී පාර්ශවයේ නොදව උපකාර හිමිවන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ආර්ථිකය සහ රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පවතින බව පෙන්නුම් කරනවා. දේපල සම්බන්ධයෙන් ගැටළු තත්ත්වයක් පැවතිය නම් එම තත්ත්වය මගහැරී යාමට කටයුතු යෙදෙනවා. ස්ත්‍රී පාර්ශවයේ අයෙකුගෙන් නොදව උපකාර හිමිවන බවක් පෙන්නුම් කරනවා. නව මිත්‍ර සමාගම් ඇතිවනවා. සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වීමට අදහස් කරනවා.
තමාට නියමිත වැඩ කටයුතු සාර්ථක ලෙස කිරීමට හැකියාව ලැබෙනවා. මවගෙන් හෝ එම පාර්ශවයෙන් විශේෂ ලැබීම් පවතින බවක් පෙන්නුම් කරනවා. මූලික අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට වඩාත් යහපත් වන අතර අන්‍යයන්ගේ සහයෝගය ලැබීමට නියමිතයි. කලා කටයුතුවල නිරත වී සිටින අයට විශේෂයි. සති අගදී මවගේ ශරීර සනීපය පිළිබඳව අවධානය යොමු කරන්න. කුම්භ ලග්නයේ උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයට, ශුභ වර්ණය ලෙස රෝස පැහැයට, ජය අංකය ලෙස අංක 6ට යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයේ උපන් ඔබ කරන කියන දේ සාර්ථක වන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයේ උපන් ඔබට කරන කියන වැඩ කටයුතු සාර්ථකත්වයට පත්වන බවක් පෙන්නුම් කරනවා. සහජ හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. රැකී රක්ෂා කටයුතු යහපත් වන අතර ඊට අදාළ ඉගෙනීම් වල නිරත වනවා නම් ඊටද යහපත් වනවා. එවැනි දේට යොමු වීමට සදසු කාලයක් වන බව පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට යහපත් වන අතර අලුත් දේවල් ඉගෙනීම පිළිබඳ අදහස් ඉස්මතු වනවා. සතිය මැදදී විවාහක අය අතර විවිධ ගැටලු පැටලිලි ඉස්මතු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඉවසීමෙන් සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කිරීම යහපත් වනවා. සතිය අගදී දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය වැය කරන්නට සිදුවන බවක් පෙන්නුම් කරනවා. හදිසි ගමන් බිමන් යෙදිය හැකි. මීන ලග්නයේ උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳුදා දිනයද, ශුභ වර්ණය ලෙස සුදු පැහැයද, ජය අංකය ලෙස අංක 2ද යොදා ගන්න.